වරුණ ලක්ෂාන් දයාරත්න හෙල්ල විසිකිරීමේ ඉසව්වේ වත්මන් ජාතික ශූරයයි. මෙම වසර මුලදී මීටර 82.19 දුරක් වාර්තා කිරීමත් සමගින් මීටර 80ක සීමාව පසු කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට ඔහු පත් වුණා. මීටර 82.19ක ඔහුගේ හෙල්ල විසිකිරීමේ දස්කම හේතුවෙන් මීළඟ ලෝකමල්ල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබීමට වරුණ සමත් වූ අතර ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හෙල්ල විසිකිරීමෙන් එම තරගාවලියට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවයි. ඇත්තරම සතුටුයි අවසන් ක්‍රීඩකයන් 30 දෙනා අතර පැමිණ ලෝක මල්ල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමට ලැබීම ගැන ඇත්තරම ගොඩක් සතුටින් මේ තරගාවලියට සහභාගී වීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඇත්තටම උපරිම දක්ෂතාවය පුහුණු වීම කටයුතු කරද්දී එච්චර දුරකට යන්නේ නැහැ. මොකද අපි ප්‍රෝග්‍රෑම් එකකට ට්‍රේනින් කරන්නේ මම හිතනවා ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියේදී මගේ උපරිම දක්ෂතාවයට ලඟුනොත් අවසන් 12 දෙනා අතර පැමිණීමට හැකි වේයි බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙමින් සිටිනවා කොහොමත් අවසන් 12 දින අතර පැමිණීමට. මම හිතන්නේ මම මීටර 82යි සෙන්ටිමීටර 19 දුරක් වාර්තා කරලා තිනවා. මගේ පුද්ගලික දක්ෂතාවයේ ළඟා වුවොත් අවසන් 12 දින අතර පැමිණීමට හැකියාව බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ලොකු ආඩම්බරයක් දැනෙනවා. මොකද ලංකාවෙන් මෙන්ස් ජැවලින් වලින් ලෝක මල්ල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වෙලා නැහැ. ඇත්තටම ඒ ගැනනම් ලොකු ආඩම්බරයක් දැනෙනවා ලංකාවෙන් යන පළවෙනිය විදිහට. ඇත්තටම මේ තරගාවලියට මගේ ඉසව්වට ලෝකේ ඉන්න හොඳම ක්‍රීඩකයන් 30 දෙනා සහභාගී වෙන්නේ. අනිත් රටවල් එක්ක බලද්දී අපේ දැනුම මට්ටම අඩුයි, අඩුපාඩුකම් තියෙනවා. නමුත් අපේ පුහුණුකරුගේ සහ අපේ මගේ තව මට උදව් කරන මල්ල ක්‍රීඩා සංගමේ සභාපති ඇතුළු නිලධාර මණ්ඩලයේ සහයෝගය මත උනන්දු කිරීම මත ලොකු දුරකට යන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙමින් සිටිනවා. මගේ සහෝදර ක්‍රීඩිකාවන්ට සහ මා දිරිමත් කරපු මල්ල ක්‍රීඩා සංගමේ ක්‍රීඩා මාත්‍යංශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරි මණ්ඩලයටත් සහෝදර ක්‍රීඩිකාවන්ටත් ස්තුතිවන්ත වෙනවා. දැන්ට සුපිරි සංචිතයේ සිටින වරුණ ලක්ෂණ දයාරත්න සහ සුමේද රණසිංහ ක්‍රීඩිකයන් දෙදෙනාගේ පුහුණුකරු එවගේ මෙවර පැරා ලෝක ශූරතාවලියේදී දිනේෂ් හේරත් ගේත් පුහුණුකරුව මම කටයුතු කරනවා. ලෝක ශූරතා මල්ල ක්‍රීඩාවල සඳහා වරුණ මේ දවස්වල හොඳ සූදානමකින් පසු වෙනවා. ගිය ක්‍රීඩාවලදී පොඩි පසුබෑමක් ඇතුළ මොකද හේතුව මටත් යන්න හම්බුන්නේ නැහැ අධික වැඩ රාජකාරී තිබිච්ච නිසා. ඒ මං හිතනවා ඉදිරියේදී පැවැත්වෙන ලෝක ශූරතාවලදී වරුණ හොඳ මානසික තත්ත්වෙන් පසු වෙනවා. මං හිතනවා ඉදිරියේදී ක්‍රීඩාවලදී ඔහු හොඳ දක්ෂතා පෙන්වයි.